සහරාන් පන්නේ මරාගෙන මැරීම් වලට මුහුණ දෙන්නට මේ ජාතිය සිදුවෙන ජාතියට සිදුවෙන බව මතක් කළ එවකට පාලකයෝ එවගේ මාගමික නායකයෝ සංවිධාන ප්‍රමුඛතාව දුන්නේ නෑ මේකට. හැබැයි පාස්කු 21 වෙනිදා පාස්කු ඉරිදා 21 වෙනිදා අපි හැමෝම එය චිත්‍රපටයක් හරියට රූගත කළා ප්‍රදර්ශනය කරනවා වගේ ඒ සිද්ධාමයේ පෙළ ගැහුණා. මද්රසා සම්බන්ධයෙන් අද අපි මේ කරන හෙළිදරව්වත් අනාගතයේ දවසක යථාර්ථයක් වෙයි. එනිසා අපිට උවමනා කරන්නේ මේ තැන් තැන්වල ගොඩනැගී තියෙන සහරාන්ට පින් සිදුවන්නට ජාතික නායකයෝ ගොඩයි. සහරාන්ට පින් සිදුවන්නට සංවිධාන ගොඩයි. දැන් රටේ හාමුදුරුවරු වෙනත් සංවිධාන තම තමන්ගේ සංවිධානයේ පුරුල් කරගන්න තම තමන්ගේ සංවිධාන වලට අරමුදල් සර කරගන්න වෙළඳ සංගමද මගේ අම්මේ දැන් පුදුම තරඟයක්. දැන් ප්‍රධාන මාතෘකාව අමතක වෙලා සිංහලයෝ දේශපාලකයෝ සිංහල නායකයෝ හැටියට පෙනී ඉන්න උදවියයි ජාතික ආදී සංවිධානයි දැන් පුදුම තරඟයක්. දැන් මේ තරඟය ඇතුලේ මේ ඇත්ත ප්‍රශ්නේ අමතක කරලා තියෙනවා. දැන් අපි කල යුතු වන්නේ මොකද්ද මේ මද්රසා සම්බන්ධයෙන් තියෙන කතාව හරියට තේරුම් අරගෙන හොර රහසේ මේවා කරන්න නැතුව දැන් හලාල් මේ වැඩසටහන ගෙනාවා. අද අපිට ඒක නතර කරගන්න බැරි වෙලා තියෙනවා. සමාජයේ කිසිම විවෘත සාකච්ඡාවකින් තොරව කිසිම ආගමික කණ්ඩායමක් දැනුවත් නොකර උලමට ඕන විදියට දේශපාලකයෝ තරවට්ටගෙන මොකද මේ රටේ අපි කරන ලොකුම වැරද්ද තමයි දේශපාලකයන්ට පමණක් අල්ලගෙන තඩි බෑම. මේ සියලුම පව් වලට දේශපාලකයෝ විතරද වග කියන්නේ නෑ. අපි සමස්ත සමාජයක් විතර වග කියන්නේ. දේශපාලනඥයෝ මොකද මේ සරුවක්ඥයෝ නෙමෙයිනේ. සියල්ල දත්ලා නෙමෙයිනේ. අපිත් එහෙම අපි සියල්ල දන්න උදවිය නෙමෙයිනේ. යම් පමණකට යම් යම් දේවල් ගැන අවබෝධයක් තියෙනවා. එතකොට නිලධාරී තන්ත්‍රයක් තියෙනවා රටේ. ඒ නිලධාරීන් වග කියන්න ඕන මං හිතන්නේ දේශපාලකයන්ටයි අනිත් සමස්ත පොදු සාධකයන්ට වඩා නිලධාරීන්ගේ ත්‍රස්තවාදය හරි භයානකයි රටේ. මොකද ඒ නිලධාරීන් සමහර වෙලාවට ওই නිලධාරීන්මනේ බලන්නකෝ මේ රටේ දේශපාලක අපරාධය කරලා තියෙන්නේ කවුද? නිලධාරීන්. සමහර දේශපාලනඥයෝ ගැසට් වල තියෙන මොනවද කියලා දන්නේ නැහැ. ඒවා පහදලා දෙන නිලධාරීන්. ඒ නිලධාරීන්ම තමයි මෙන්න මේක ඇස්සේ රින් ගන්න පුළුවන්. මෙන්න මේකෙන් නීතියෙන් රින් ගන්න පුළුවන්. කවුද මේ මොකෝම ගෙදරින නෝන නෙවෙන්නේ මේක කියලා දෙන්නේ නිලධාරීන්. එනිසා මේ අනපනස් සැකසීමේදී මේ නිලධාරීන් ඒ ඉදිරිපත් කරන කරුණු කැබිනට්ටුවේ මේ දෙසිය කැබිනට්ටුවේ ඉන්න මේ ඇමතිතුරුන්ට පුළුවන් ද රට කනාගති තීරණය කරන්න. ඒක ආගම දැන් අද වෙනකන් ජනාධිපතිවරයා නිහතමානී වෙලා තියෙනවා අපි මුණ ගැහිලා කතා කරන්නේ. මේ වර්තමාන ආණ්ඩුවේ අගමැති පියන්න ඕනද මේ අපොයින්ට්මන්ට් දා මේ අගමැති හම්බෙන්නේ. එහෙම නැත්නම් ඔහුගේ ඒ ආගමික ඉන්න ඒ නායකයෝ කවුරුවක්වත් පොදු ආණ්ඩුවක් හැටියට තාම අපිව කැඳවලා නැහැ සාකච්ඡාවට. මොකද්ද මේ මද්රසා ගැන බොහන්සලගේ අදහස? මේ මුස්ලිම් ප්‍රශ්නේ කතා කරපු බොහන්සලගේ අපිට ජාතිවාදීන් ආගම්වාදීන් කියලා ලේබල් ගගහ ඒවා අන්තවාදයන් ගොඩනගෙන දිදී මුස්ලිම් ඡන්ද ටිකට කෙලහලන මේ පෙරේත නායකයෝ අද වෙනකන් අපිව කැඳවලා තියෙනවා. මේ ඇත්ත ප්‍රශ්නේ දන්න අපිත් එක කතා කරලා තියෙනවා. ඇත්ත ප්‍රශ්නේ නොදන්න පත්තර වලින් කරුණු දකින්න අර උලමලගේ අල්ටකියා න්‍යායට හසු වෙච්ච ඇතැම් ආගමික උපදේශකයෝයි ඇතැම් සංඝයා වහන්සේලායි මේ චග්ගෝලයෝ ටික තියාගෙන මේ හදන අනපනත් වලින් අනාගතය ඇති වෙන දරුණු තත් විපාකයන්ට වග කියන්නේ කවුද? දැන් මේ එන 30 වෙනිදා තියෙනවා මොකද්ද ලෝක මුස්ලිම් ලීගේ කවුරු හරි ලොක්කු ටිකක් ගෙනල්ලා සෞදියෙන් මං කියනවා වහාම මේ වැඩේ නතර කරන්න කියලා ආණ්ඩුවට. මොකෝ මේක තීන්දුව ගන්න මේ සෞදියෙන් එන්න ඕනද? අපි ලැජ්ජ වෙන්න ඕනනේ. ඊ ලක්ෂයක් වැඩ කරනවද මැද පෙරදිග වහල් සේවය අපේ ගෑනු. මේ රටේ ආගමික මූලස්ථාන ඇතුළු අපට මේ සංවිධාන වලට බැරි වෙලා තියෙනවා. බොඩි පාර්ට්ස් හැටියට වකුගඩුව ගලවගෙන උඩුමහලෙන් තල්ලු කරන ඒ හඬා වැටපෙන මේ අම්මලගේ කඳුළු කතාව වෙනුවෙන් පෙනී අපි මේ රට ඇතුළු ජණ්ඩි. මේ රටට ප්‍රධාන ආදායම උපද්දලා දෙන ඒ අහිංසක ගෑනු වෙනුවෙන් අපි මහලකු සාඩම්බර අභිමානවත් ජාතියේ කනුසාසක හාමුදුරුවරුන්ට ආගමික සංවිධාන වල බලපෑමක් කරන්න බැරි වෙලා තියෙනවා මැද පෙරදිගට. ඒවයි දුක් විඳින ඒ අම්මල වෙනුවෙන් මේ සාධාරණේ ඉල්ලන්නේ. ඒ මිනිස්සු විඳින දුක් වේදනා පැයටේ වැඩමුරේ යන්නේ නෙමෙයි. පැය දෙකයි බුදිය ගන්න. ඛණ්ඩ වේලක් නැති ඒ උන්දල වෙනුවෙන් අපිට බැරි වෙලා තියෙනවා. අපි මහලකු මේ පම්පෝරි ගහන 2500 උරුමයයි අභිමානයයි පම්පෝරි ගහනවා. හැබැයි රට ඇතුළේ දැන් මේ ඇතිවෙච්ච ආගමික උම්මත්තකාන්තවාදය පරාජය කරගන්නවත් අපිට බැරි වෙලා තියෙනවා. ඒ විවෘත සාකච්ඡාව හදන්න. එතකොට දැන් අරාබියට සෞදියට ඕන විදිහට තමයි මෙහි වැඩසැලසුම් වෙන්න ඕන. මේක මොනතරම් භයානක තැනකද තියෙන්නේ කියලා කල්පනා කරන්න.